අගුණ කිව්වට මේව ගුණා ගුණ කොහොමද ඔයාලට ඔන්න අදත් මම ආවා ඔයාලට රසම රස රෙසිපි එකක් අරගෙන අපේ YouTube channel එක මතක ඇතුව subscribe කරන්න මං යොක කොළ මැල්ලුම කැකිරි ඇඹුල උලුහල් සම්බෝලේ කිරිකොස් වගේම රෙසිපි ගොඩාක් තියෙනවා අපේ channel එකේ අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ තිත්ත නැතිව කොහොමද රසම රස අගුණ කොළ සම්බෝලයක් හදාගන්න කියලා ඒකට එක්ස්පර්ට් අපේ අම්මා තමයි එහෙනම් අම්මා එක්ක අපි අගුණ කොළ සම්බෝලේ හදමු අපේ ගෙදර හැමෝම හරිම ආස් කෑමක් නිසා ගෙදරම අගුණ කොළ වැලක් තියෙනවා අගුණ කොළ ටික අපි මෙහෙම කඩා ගන්නවා අපේ ගෙදර නම් ඉතින් අගුණ කොළ සම්බෝලේට කොච්චි ඕනමයි කොච්චි දාපුවාම ඒකේ වෙනම මෙව් එකක් තියෙන්නේ මේ තියෙන්නේ අපි හොඳින් සෝදාගත් අගුණ කොළ ටික ඒකට බීලුණු සුදු ලුණු ගම් මිරිස් ලුණු කුඩු කොච්චි තක්කාලි දෙහි කෙඩියක් මෙන්න මේ ටික එක්ක පොල් ටිකකුත් ඕන මේ විදිහට කොළ ටික එක උඩ එක තියාගෙන මිටියක් හදා ගන්නවා ඒක මෙන්න මේ විදිහට දෙකට කපාගෙන එක උඩ එක තියා ගන්නවා දැන් ඉතින් තියෙන්නේ පුළුවන් තරම් හීනියට මේක ලියා ගන්න එක හීනියට ලියන තරමට තමයි සම්බෝලේ රස දැන් ඉස්සල පෙන්නපු සේරම අඩුම කුඩුම ටික මෙන්න මේ විදිහට කපා ගන්න ඒ කපාගත්තු ටිකට අපේ පොල් ටික දා ගන්න ඊට පස්සේ දෙහි උෂ ටිකක් දා ගන්නවා මේ සේරම හොඳට අනා ගන්නවා අනාගත්තු ඒ ටික දැන් අගුණ කොළ ටිකට එකතු කර ගන්නවා එකතු කරලා මෙන්න මේ විදිහට අගුණ කොළ ටික තැලෙන්නේ නැති විදිහට කවලම් කර ගන්න ඕනේ අගුණ කොළ තැලුනොත් තමයි තිත්ත රසක් එන්නේ. දෙහි ලුණු පදමට දාපු අපි අගුණ කොළ සම්බෝලේ පුදුම සුවඳක් තියෙන්නේ. ඒ වගේම හරීම රසයි. අපේ ගෙදර අද මෙනු එක අගුණ කොළ සම්බෝල වැව් මාළු බැදලා දෙල් කිරට. එහෙනම් දැන් මොන වෙලාවද? රස බලන වෙලාව. තවත් ලේසි රසවත් රෙසිපියක් අරගෙන ඉක්මනින්ම මම එන්නම්. එහෙනම් උම්මා ආදරේ හැමෝටම මාව subscribe කරලා ළඟින්ම තියාගන්න.